අපි දැන් බලමු VOD නැතිනම් video on demand යටතේ චිත්‍රපටයක් අනුව කර කරබන්නේ කෙසේද කියලා. ඒ සඳහා අපට ප්‍රධාන මෙනුවේ ඇති VOD icon එක තෝරා ගත යුතු වෙනවා. මේ සඳහා ක්‍රම දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය වන්නේ දුරස්ථ පාලකයේ ඇති arrow keys ආධාරයෙන් VOD icon එක වෙත ගොස් එය OK කිරීමයි. දෙවන ක්‍රමය යටතේ දුරස්ථ පාලකයේ ඇති රතු, කොළ, කහ සහ නිල් යන වර්ණයන්ගෙන් යුත් බොත්තම් මතුරින් කහ බොත්තම එබීමයි. ඒ අනුව අපට ඍජුවම VOD මෙනුව වෙත යා හැකි වෙනවා. VOD මෙනුවේ චිත්‍රපට, ටෙලි නාට්‍ය ආදී වශයෙන් වීඩියෝ ගොන්න විවිධ අංග යටතේ දක්වා තිබෙනවා ඔබට පෙනෙනවා ඇති. චිත්‍රපට බැලීම සඳහා මූවීස් යන්න තෝරා ගත යුතු වෙනවා. එහිදී අපට අලුත් මෙනුවක් ලැබෙන අතර එහි සිංහල හා දෙමළ භාෂා මාධ්‍ය යටතේ චිත්‍රපට ගොනු කොට තිබෙනවා. සිංහල චිත්‍රපටයක් නැරඹීමට සිංහල යන්න තෝරා ගත යුතු වෙනවා. මෙහි නිව රයිවල්ස් යටතේ POTV වෙත ඉතා මෑතකදී යොමු කරන ලද චිත්‍රපට බලා ගැනීමේ හැකියාව දක්වා තිබෙනවා. එයට අමතරව විනෝදාත්මක සම්භාව්‍ය ළමා සහ පවුලේ චිත්‍රපට ආදී වශයෙන් වර්ගීකරණය යටතේ චිත්‍රපට ගොනු කොට තිබෙනවා. මෙහිදී මම ක්ලැසික් නැතිනම් සම්භාව්‍ය චිත්‍රපටයක් නැරඹීමට තෝරා ගන්න අතර ඒ යටතේ ඇති චිත්‍රපට අතුරින් වැද්දේගම චිත්‍රපටය නැරඹීම සඳහා තෝරා ගන්නවා. අපට නැවතත් මෙනුවක් ලැබෙන අතර එහි වැද්දේගම චිත්‍රපටයට අදාළ කුඩා ප්‍රමාණයේ ප්‍රචාරාත්මක වීඩියෝවක් දැක ගැනීමට මෙම චිත්‍රපටයේ මිල වූ රුපියල් 100ක් ඒ වගේම එක් ඇනවුමක් කළ පසු මෙම චිත්‍රපටයේ දින 7ක් පුරා ඕනෑම වාරයක් නැරඹීමේ හැකියාවක් දක්වා තිබෙනවා ඔබට පෙනෙනවා ඇති. චිත්‍රපටයේ ඇනවුම් කිරීම සඳහා ඕඩර් ඇන්ඩ් ප්ලේ යන්න තෝරා ගත යුතු වෙනවා. ඉන්පසු අපට ඇනවුම බලගැන්වීම සඳහා රහස් අංකය යෙදිය යුතු වෙනවා. ඔබට රහස් සංඛ්‍යාවක් නැතිනම් පොදුවේ අප විසින් සපයා ඇති එකේ ඉලක්කම 6 වාරයක් යෙදීමෙන් ඔබගේ ඇනවුම බලගන්වා ගත හැකියි. ඉන්පසු නැවතත් මෙම ඇනවුම තහවුරු කිරීම කළ යුතු වෙනවා. ඊට පසුව ඔබට චිත්‍රපටය නැරඹීමට හැකිවනු ඇත. මේ ආදී වශයෙන් VOD නැතිනම් video on demand යටතේ ඇති චිත්‍රපට, ටෙලි නාට්‍ය, වාර්තා වැඩසටහන් ආදී ඕනෑම වීඩියෝවක් ඔබ කැමති පරිදි ඔබට පහසු ඕනෑම වේලාවක නැරඹීමට හැකි වෙනවා.